හරි ආයිබෝන් පුතේ සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉස්ලාම කියන්නේ ඕගලන්ට මාව ඇහෙනවද සහ මාව පේනවද ඕගලන්ට මාව පේනවද සහ මාව ඇහෙනවද මැසේජ් එක දාන්න පුතේ හරි එතකොට අපි මේ වෙනකොට සාකච්ඡා කරන්නේ මේ වෙනකොට අපි සාකච්ඡා කරන්නේ 11 වසර දෙවනි පාඩමට අදාළ පේපර්ස් එකක් දෙවනි 11 වසර දෙවනි පාඩමට අදාළ පේපර් එක තමයි කතා කරන්නේ බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ බලය පිහිටවීම කියන පාඩමට තේරුම අපි කතා කරන්නේ හරි එතකොට මේ පේපර් එකේ පුතේ මම කීවෙනි ප්‍රශ්න තමයි ඔයගොල්ලෝත් එක්ක සාකච්ඡා කරලා තියෙනවද කීවෙනි පාඩමක කීවෙනි ප්‍රශ්න තමයි ඔයගොල්ලෝත් එක්ක ඊසදී කතා කරාද පුතේ मगेदिपेपिपिय हाँ कथा करानी पुते कथा करानी मे इंग्रीसी वेलद समागम अटते ඉංග්‍රීසි වෙළඳ සමාගම යටතේ ඉංග්‍රීසි වෙළඳ සමාගම යටතේ මේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල මේ බ්‍රිතාන්‍යයන් බලය පිහිටව ගත්තේ කොහොමද කියලා බ්‍රිතාන්‍යයන් බලය පිහිටව ගත්තේ කොහොමද කියලා තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ පුතේ මේ බ්‍රිතාන්‍යයන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍යයන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කරේ බ්‍රිතාන්‍යයන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කරේ මෙතන යටත් පිටිකක් බවට පත් කරගත්තේ 1796 වර්ෂයේදී 1796 වර්ෂයේදී තමයි මෙන්න මේ කියන බ්‍රිතාන්‍යයන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ටික යටත් කරගත්තේ හරි පුතේ මේ මෞරාජ්‍ය මෙන්න මේ හේතුව නිසා මේ ඕලන්දේ රජු එම ඒ කියන්නේ පස්වන විලියම් රජු තමන්ගේ ආරක්ෂාව සඳහා පලා යනවා කොහෙටද එංගලන්තයට පලා යනවා කියන්නේ බ්‍රිතාන්‍යයට පලා යනවා එතකොට ඉංග්‍රීසින් හිතනවා කියන්නේ බ්‍රිතාන්‍ය කියලා කියන්නේ පුතේ ඉංග්‍රීසින්ගේ මෞරාජ්‍ය ඉංග්‍රීසින්ගේ මෞරාජ්‍ය මේ බ්‍රිතාන්‍යයන් හිතනවා මේ මොහොතේ තමයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ තමන් සතුවට ගන්න තියෙන හොඳම වෙලාව කියලා තමන් සතුවට ගන්න තියෙන හොඳම වෙලාව කියලා උන් කල්පනා කරනවා අන්න ඒ අනුව පුතේ මේ ඉංග්‍රීසි තමන්ට වාසිදායක වන ලියුමක් පස්වන විලියම් රජු ලවා ලියවනවා ඒ ලියුම ලියන්නේ කිව් මාලිගාවේ ඉඳලා බ්‍රිතාන්‍ය කිව් මාලිගාවේ ඉඳලා තමයි අන්න ඒ ලිපිය ලියන්නේ ඒ ලිපිය ලියන්නේ බ්‍රිතාන්‍ය කිව් මාලිගාවේ ඉඳලා ඒ නිසා ඒ ලිපියද කියනවා කිව් ලිපිය කියලා මේ ලිපිය සඳහන් වෙලා තිබ්බේ ලංකාවේ තියෙන ලම්දේසි බලකොටු වලට ඉංග්‍රීසියෙන්ට ඇතුළත් වෙන්න ඉංග්‍රීසි හමුදාවට ඇතුළත් වෙන්න අවසර ලබා දෙන්න කියලා මේ ලිපිය ඊට පස්සේ යවන පුතේ ලංකාවේ හිටපු ලම්දේසි ආණ්ඩුකාරවරයා වෙච්ච ෆන් එංගල් බෙක් මේකට අකමැති වෙනවා මේ අකමැති වෙන නිසා මොකක්ද කරන්නේ මේ ඉංග්‍රීසි හමුදාව 1796 අගෝස්තු 26 වෙනිදා මේ ත්‍රිකුණාමල වරායේ තිබ්බ
මේ ලන්දේසි බලකොටුවට පහර දීලා ඒක යටත් කර ගන්නවා. එතනින් ඔවුන් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ලංකාවේ තිබ්බ සෙසු බලකොටුවට පහර දෙනවා. ජාපනය, මන්නාරම, කොළඹ, ගාල්ල ඔන්න ඔයගේ ප්‍රදේශවල තියෙන ලන්දේසි බලකොටුවට පහර දීලා මේව ඉංග්‍රීසින් සතුවට ගන්නවා. මේව ඉංග්‍රීසින් සතුවට නතු කර ගන්නවා. ඒ අනුපතේ 1796 වර්ෂයේ 1796 වර්ෂයේ මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය බ්‍රිතාන්‍යයන් සතුවට ගන්නවා බ්‍රිතාන්‍යයන් සතුවට ගන්නවා හරි ඊට පස්සේ පුතේ අපිට කතා කරන්න තියෙන්නේ මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම යටතේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම යටතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කිරීම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කිරීම හරි හොඳට අහගන්න පුතේ හොඳට අහගන්න මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් පෘතුගීසීන් සහ ලන්දේසීන් මේ ලංකාව යටත් විජිතයක් බවට පත්කර ගත්තට පස්සේ මේ බදු එකතු කිරීම සඳහා යොදාගත්තේ සදේශීය නිලධාරීන්. බදු එකතු කිරීම සඳහා යොදාගත්තේ සදේශීය නිලධාරීන්. මේ සදේශීය නිලධාරීන් කියලා කියන්නේ මේ ලංකාව ඇතුළේම ඉඳපු කට්ටිය තමයි මේ බදු එකතු කරන්න යොදාගත්තේ. නමුත් මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය අල්ලගත්තට පස්සේ මේ සඳහා මේ රාජ්‍ය පාලනය සඳහා මේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කිරීම සඳහා ඉන්දියාවේ මදුරාසින් ගේන පුතේ මදුරාසි නිලධාරීන් ලංකාවට ඇනගෙන එනවා. එතකොට පුතේ මේ මදුරාසි පාලනය යටතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන පුතේ රෙසිඩන්ට් කොලෙක්ට් බාර දෙනවා. රෙසිඩන්ට් කොලෙක්ට් රෙසිඩන්ට් වරේ මේ රෙසිඩන්ට් වරයා යටතේ ඉන්නවා පුතේ මේ රෙසිඩන්ට් වරයා යටතේ ඉන්නවා කලෙක්ටඩ් වරු මේ රෙසිඩන්ට් වරයා යටතේ ඉන්න කලෙක්ටඩ් වරු කලෙක්ටඩ් වරු මේ කලෙක්ටඩ් වරුගේ සේවා මධ්‍යස්ථානය තමයි පුතේ කච්චේරි මේ කච්චේරි ක්‍රමය ආරම්භ වෙන්නේ ඔන්න ඕකත් සමග කච්චේරි ක්‍රමය ආරම්භ වෙන්නේ මෙන්න මේකත් සමග ඊට පස්සේ මේ කලෙක්ටඩ් කරුගේ සහයෝගය සඳහා මේ කලෙක්ටඩ් කරුගේ සහයෝගය සඳහා පුතේ ඒගොල්ලෝ පත් කරගන්නවා අවුමිල් දාහරු අවුමිල් දාහරු එයාට දැපිටේ තවත් නිලධාරීන් පිරිසක් ඉන්නවා මෙන්න මේ විදිහට තමයි මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම අර පාලනය කරේ උතේ මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගන්න විශාල වියදමක් ගියා විශාල වියදමක් ගියා ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරනවා ඒගොල්ලෝ කල්පනා කරනවා මේ විශාල වියදමක් ගිය නිසා මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගන්න විශාල වියදමක් ගිය නිසා මේගොල්ලන්ට ඕන වුණා මේ ඉක්මනින් මේ මුදල උපයා ගන්න. මේගොල්ලන්ට ඉක්මනින් මේ මුදල උපයා ගන්න ඕනි වුණා. ඒ නිසා ඒගොල්ලෝ මොකක්ද කරන්නේ පුතේ? ඒ නිසා ඒගොල්ලෝ මොකක්ද කරන්නේ? මේ ලංකාවට නව බදු වර්ග ටිකක් හඳුන්වලා දුන්නා. නව බදු වර්ග ටිකක් හඳුන්වලා දුන්නා. හොඳට අහගන්නකො දැන් මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගන්න විශාල වියදමක් ඈන සල්ලි ටික ගියා. දැන් ඉතින් මුන්ට මොකද්ද උනේ? හා මුන්ට දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? අම්මට සිල් සෑහන්නේ වියදමක් ගියා මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගන්න. ඒ නිසා අපි මේ ඉක්මනට මේ ඉන්න මිනිස්සු ටික කාගෙන 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 ගිහිල්ලා හරි අපි මේ මුදල අපි කොහොම හරි හොයා ගන්න ඕනේ. ඒ නිසා නව බදු වර්ග පැනෙව්වා. ලංකාවේ දේශපාලනඥයෝගේ सिद्धवेला මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගන්න විශාල වියදමක් ගිය නිසා ඒගොල්ලන්ට උවමනා වුණා මේ ඉක්මනින්ම මේ මුදල හොයාගන්න. ඒ නිසා මේ ලංකාවේ මේ මුහුදුබඩ ප්‍රදේශ වල ඉන්න මිනිස්සුන්ට මොකද අධික බදු වර්ග පැනෙන්නේ? අධික බදු වර්ග පැනව. පොල්ගස් බද්ද, ලුණු බද්ද මේ වගේ බදු වර්ග පැනෙව්වා. මේ පොල්ගස් බද්දට විශාල විරෝධතාවයක් මතු වුණා. මේ එක ඉඩමක පොල්ගස් 10ට වඩා තියෙනවනම් එක ඉඩමක පොල්ගස් 10ට වඩා තියෙනවනම් රිදී පණමක් අය කරා රිදී පණමක් අය කරා
මේ බදු මුදල අය කරන්න පුතේ පොල් ගස් වල ඒගොල්ලෝ ඵලදාව බැලුවේ නැහැ. පොල් ගස් 10ට වඩා තියෙනවා නම් ගත්ත පුතේ රිදී පනම. රිදී පනමක් ඒ සඳහා අය කරා. ඒ නිසා පුතේ මේ මිනිස්සු අතර මේ සඳහා විශාල මේ සඳහා විශාල මොකද්ද විරෝධතාවයක් මතු වුණා. ඒ වගේම පුතේ මේ මේ ලන්දේසි පෘතුගීසි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගත්තට පස්සේ මේ බදු එකතු කරන්න ඉන්දියේ මේ ස්වදේශී නන්දාරී ඉන්ද සිංහල තේරෙනවා ආ දුරුන්ට සිංහල තේරෙනවා කියන්නේ මේ මිනිසුන්ට සිංහලෙන් ගිහිල්ලා ලංකාවේ මිනිසුන්ගෙන් බදු එකතු කරන්න තේරෙනවා ආ අවුලන්නේ ලංකාවේ වුණනේ අර නමුත් මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තට පස්සේ මේ ස්වදේශී නිලධාරීන් ටික අයින් කරලා ඒගොල්ලෝ ගේන ඉන්දියාවේ මදුරාස් නිලධාරී ආ ඒ සඳහා පුතේ එක ප්‍රධාන නිලධාරියෙක් ඉන්න එයා තමයි රෙසිඩන්ට් වරයා. එයා තමයි රෙසිඩන්ට් වරයා. මේ රෙසිඩන්ට් වරයා යටතේ ඉන්න පුතේ කලෙක්ටඩ් කරු. මේ කලෙක්ටඩ් කරුගේ සේවා මධ්‍යස්ථානය තමයි කච්චේරි. ඔය ලංකාවේ කච්චේරි ක්‍රමය ආරම්භ වෙන්නේ ඔන්න ඕකත් එක්ක. ඒ වගේම අවුමිල්දාරුන්. අවුමිල්දාරුන් ඉන්න පුතේ බදු එකතු කරන්න. එතකොට පුතේ මුණ්ඩ සිංහල තේරෙන්නේ නෑ හරියට. මුණ්ඩ සිංහල තේරෙන්නේ නෑ. මිනිසුන්ගේ බදු එක කරා මිනිසුන්ගේ ගනුදෙනු කරා තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ මුහුදුබඩ ප්‍රදේශවල ඉන්න මිනිස්සුයි මේ නිලධාරීන් අතර ගැටුම් ඇති වෙන පුතේ. මේක පුතේ පසුකාලීනව මොකද්ද? මේ බදු වර්ග පනවපු නිසා ඒ වගේම මේ මදුරාස් නිලධාරීන් ගినాපු නිසා මොකක්ද සිද්ධ වෙන්නේ? 1797 වර්ෂයේදී මේ ලංකාව තුල ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල කෝලාහල ඇති වෙනවා. කෝලාහල ඇති වෙනවා. ඔන්න ඔය හේතුව නිසා දැන් පුතේ 1796 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගත්තා. 1796 වර්ෂයේදී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගත්තා. ඊට අවුරුද්දක් ගියේ නැහැ. මොකද්ද? ගැටුමක් ඇති වෙන මිනිසුත් එක්ක ගැටුමක් ඇති වෙනවා. මේ බ්‍රිතාන්‍ය කිරීටේ මේක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. බ්‍රිතාන්‍යක මේක ලොකු සෑහෙන ප්‍රශ්නයක්. අයියෝ මේ දෙක කාලෙකින් මොකද මේ මිනිස්සු අතර ගැටුම් ඇති වෙන්න මිනිස්සුයි මේ නිලධාරීන් අතර ගැටුම් ඇති වෙන්න හේතුව මොකද්ද කියලා හොයලා බලන්න පුතේ බ්‍රිතාන්‍යෙන් ලංකාවට කොමිසමක් එවනවා ඒ කොමිසමේ නම තමයි මියුරන් කොමිසම මියුරන් කොමිසම මේ මියුරන් කොමිසම ලංකාවට ඇවිල්ලා මේ මියුරන් කොමිසම මේ මියුරන් කොමිසම ලංකාවට ඇහිලා හොයලා බලනවා ඇයි අපඩෝ මේ මෙච්චර පොඩි කාලෙකින් මේ ගැටුමක් ඇති වුනේ ඇයි මේ ඉක්මනින් මේ ගැටුමක් ඇති වෙන්නේ හේතු මොනවද කියලා හොයලා බලලා ඒකට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරනවා ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරනවා ඒ අනුව පුතේ මොකක්ද මේ බදු එකතු කරන්න ආපු අවුමිල්දාරුන් සෝරි මේ බදු එකතු කරන්න ආපු හවුද මදුරාසියෙන් ගෙන්නපු මදුරාසියෙන් ගෙන්නපු මදුරාසි නිලධාරීන්ව නැවතත් හරවලා යවනවා මදුරාසි නිලධාරීන්ව නැවතත් හරවලා ගිහිල්ලා දේශීය නිලධාරීන් මේ සඳහා යොදා ගන්නවා මදුරාස් නිලධාරීන් අයින් කරලා ඒ සඳහා නැවතත් දේශීය නිලධාරීන් යොදා ගන්නවා. ඒ වගේම පුතේ මේ පොල්ගස් මැද ඇතුළු බදු වර්ග ඉවත් කරනවා. පොල්ගස් මැද ඇතුළු නව බදු වර්ග ඉවත් කරනවා. ඒ වගේම පුතේ මේ ආදායම් පිටු කරන්න ආදායම් එකතු කිරීමට අධිකරණ කටයුතු වලට වෙනම නිලධාරීන් පත් කරනවා ඊට පස්සේ පුතේ නැවතත් ලන්දේසි සාධි ක්‍රමය ආරම්භ කරනවා ලන්දේසි සාවිත්‍රමය ආරම්භ කරනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි පුතේ මේ ලංකාවේ
ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ මේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම විසින් මුල් කාලේ පාලනය කරේ. මේ මුල් කාලේ පාලනය කළාට පස්සේ ගැටුම් ඇති වුණා. ඊට පස්සේ ඒ ගැටුම් ඇතිුනේ ඇයි කියලා හොයලා බලන්න මියුරන් කොමිසම ලංකාවට මේ එවනවා බ්‍රිතාන්‍යෙ. ඊට පස්සේ මේ මියුරන් කොමිසම විසින් මේ නිර්දේශ අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරනවා. හරි. ඔයගලන්ට මේ දක්වා පැහැදිලිද? මේ දක්වා තේරුණාද? මේ දක්වා තේරුණාද? මේ දක්වා තේරුණාද? මැසේජ් එක දාන්න පුතේ ඉක්මනට. මේ පාඩමේ මෙල් දෙල් ඉන්න බෑ. හරි. එහෙනම් පුතේ 13 ඉඳලා 16 දක්වා කරන්න පුතේ. 13 ඉඳලා 16 දක්වා කරන්න. 13 ඉඳලා 16 දක්වා කරන්න. හරි අපි සාකච්ඡා කරමු පුතේ සාකච්ඡා කරමු 12 මුහුදුබඩ ප්‍රදේශ පාලනයේදී කච්චේරිය නමින් හැඳින්වුවේ 1 කලෙක්ටර්වරුගේ සේවා මධ්‍යස්ථානයයි ඉංග්‍රීසින්ගේ පරිපාලන මධ්‍යස්ථානයයි 3 ඉංග්‍රීසින්ගේ ආයුධ ගබඩාවයි 4 ආණ්ඩුකාරවරයාගේ නේවාසික ස්ථානයයි මොකද පුතේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයේදී කච්චේරිය නමින් හැඳින්වුවේ කච්චේරිය නමින් හැඳින්වුවේ එක ඔව් කලෙක්ටඩ් පරුගේ සේවා මධ්‍යස්ථානය කලෙක්ටඩ් පරුගේ සේවා මධ්‍යස්ථානය අංක 13 ඉංග්‍රීසින් මුහුදුබඩ ප්‍රදේශ පාලනය සඳහා නිලධාරීන් ගෙන්වාගත්තේ කුමන ප්‍රදේශයෙන්ද ඉංග්‍රීසින් මුහුදුබඩ ප්‍රදේශ පාලනය කිරීම සඳහා නිලධාරීන් ගෙන්වාගත්තේ කුමන ප්‍රදේශයෙන්ද 1 ගෝවෙන් 2 බොම්බාය 3 ජාවා දූපත් වලින් 4 මදුරාසී පිළිතුරු 4 මදුරාසී මියුරන් කොමිසම පත් කරලද්දේ කුමන කාර්යයක් සඳහාද මියුරන් කොමිසම පත් කරලද්දේ කුමන කාර්යයක් සඳහාද 1 1797 කැරැල්ලෙන් පසු මුහුදුබඩ ප්‍රදේශවල තත්ත්වයේ සෙවීමට 2 මුහුදුබඩ කැරැල්ල මර්ධනය කිරීමට 3 බදු එකතු කිරීම විධිමත් කිරීමට 4 මුහුදුබඩ ප්‍රදේශවල වෙළඳාම් පාලනය කිරීමට පිළිතුරු 1 1797 කැරැල්ලෙන් පසු මුහුදුබඩ ප්‍රදේශවල තත්ත්වයේ සෙවීමට 15 මුහුදුබඩ ප්‍රදේශවල ජිත්තු පාලනය පැවති කාලය වන්නේ මම ගිය සතියේ කියන්නේ ජිත්තු පාලනය තිබ්බ කාලවකවානුව ජිත්තු පාලනය තිබ්බ මොන කාලවකවානුව තුලදීද ජිත්තු පාලනය ජිත්තු පාලනය යටතේදී සිද්ධ කරේ පුතේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමයි බ්‍රිතාන්‍ය කිරීටය දෙක එකතු වෙලා පාලනය කරා කාලයක් ඒ කාලය මොන කාලයද 1802 ඉඳලා 1815 දක්වා 1798 සිට 1802 දක්වා 1796 සිට 1802 දක්වා 1812 සිට 1815 දක්වා පිළිතුර 1798 සිට 1802 දක්වා පිළිතුර 2 16 ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටය යටත් විදිහක් බවට පත්වන්නේ කුමන සිටුවීමෙන් පසුවද ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත්වන්නේ කුමන සිදුවීමෙන් පසුද 1 ජිත්තු පාලනය අසාර්ථක වීමෙන් පසුව 2 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව 3 ප්‍රථම උඩරට ආක්‍රමණයෙන් පසුව 4 මුහුදුබඩ අරගලයෙන් පසුව පිළිතුරු පුතේ මේ ජිත්තු පාලනය අසාර්ථක වීමෙන් පසු මඩේට කියා දෙන්න බැරි වුණා හරි හොඳට අහගන්න මේ මියුරන් කොමිසම ඇවිල්ලා මේ මොකද්ද සිද්ධිය කියලා හොයලා බලනවා ඊට පස්සේ මොකද්ද මේ කරන්නේ මේ මියුරන් කොමිසම හිතනවා මේ
මේගොල්ලන්ට විශාල වියදමක් කියන්නේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ලංකාවේ මුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න දැන් අල්ලගන්න විශාල මුදලක් කියයි. ඒ නිසා බදු එකතු කරන්න වගකීම බාර දුන්න පුතේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට අවශ්‍ය මුදල් ටික ගන්න. ඒ වගේම මුදුබඩ ප්‍රදේශ පාලනයට බ්‍රිතාන්‍ය කිරීටය යොදාගත්තා. ඒ අනුව පුතේ මේ බ්‍රිතාන්‍යෙන් ගෙනාවා බ්‍රිතාන්‍යෙන් පත් කරා මේ සඳහා ආණ්ඩුකාරවරේ. ඒ ආණ්ඩුකාරවරයාගේ නම තමයි ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා. ඒ අනුව ලංකාවට ආපු ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා තමයි පුතේ ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා. ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා. මෙහෙම ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා ඇවිල්ලා මේ ටික කාලයක් පාලනය කරනකොට මේ දිත්ත පාලනය කියන පුතේ 1798 ඉඳලා 1802 දක්වා. 1802 දක්වා. असार्थक මම මේ දක්වා පොඩ්ඩක් ස්පීඩ් යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මාව මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න එපා. මාව වර්ධවා තේරුම් ගන්න එපා. මේ සර් තේරෙන්නේ අප්පා මම අරහත් කියලා ගුවා කියනවාද මම දන්නේ නැහැ. මේ අනං ඔයේ කියවුණා කිව්වොත් කියවා. පොතේ ඉක්මනින් යන්න හේතුව තමයි දැන් ඕගොල්ලොත් එක්ක ලව් කරන්න කාලයක් නැහැ. හරි මට නම් වෙලාවක් නැහැ. මේ 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 ඕගොල්ලොත් එක්ක ටග් ගෙහි ඉන්න. ඒ නිසා ස්පීඩ් යනවා. හරි. ඒ නිසා ස්පීඩ් යන්න සිද්ධ වෙලා තියෙනවා. හරි. මේ ස්පීඩ් වැඩි හින්දා අවුල් වගේද නෑනේ එහෙම ප්‍රශ්නයක් නෑ කාටවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවද කියන්න ස්පීඩ් මං යනවා වේගය වැඩිද මං කියලා දෙනවා දැන් වේගය වැඩිද වේගය වැඩිද පුතේ වේගය වැඩිද නෑ 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 වේගය වැඩි නෑ හරි එහෙනම් පුතේ අහගන්න ඊට පස්සේ අපි කතා කරමු මේ ඉංග්‍රීසියෙන් උඩර රාජධානිය යටත් කරගන්න ගිය විදිය ඉංග්‍රීසියෙන් උඩරට රාජධානිය යටත් කරගන්න විදිය උදේ මේ 1798 වර්ෂයේදී මේ 1798 වර්ෂයේදී පුතේ රාජාධිරාජ සිංහ රජුව වළංගච්චංගා
राजधानी कुमार राजधानी महाधिकार මේ පිළිමතල වූයේගේ මෙහෙවීම යටතේ කන්නසාමි කුමාරයා පුතේ උඩරට රජ වෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන නමින් රජ වෙනවා. හොඳට අහගෙන ඉන්න. දැන් හොඳට අහගෙන ඉන්න. මේ 1798 වර්ෂයේදී රාජාදි රාජසිංහ රජුරෝ මිය යනවා. මේ රාජාදි රාජසිංහ රජුරෝ මිය ගියාට පස්සේ මේ උඩරට උදරට සිංහාසනයට කුමාරවරු දෙන්නේ කුරුමකම් කියන එක්කෙනෙක් කන්නසාමි අනිත් එක්කෙනා මුත්තුසාමි මේ කන්නසාමි කුමාරයා මේ කන්නසාමි කියන කුමාරයා මේ උදරට මහාධිකාරම්ගේ මහාධිකාරම් වෙච්ච පිළිමතලව්වේගේ මෙහෙවීම යටතේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ වෙනවා ඊට පස්සේ පුතේ මෙන්න මේ මුත්තුසාමි කියන කුමාරයා ආරක්ෂාව සඳහා පලා යනවා ඉංග්‍රීසීන්ට ආරක්ෂාව සඳහා ඉංග්‍රීසි ඉඟකට පලා යනවා. හරි. උදේ මේ අතන්දරය කියලා දෙන්නේ උදේ අතන්දරය ආරම්භද? හරි. අතන්දරය කියලා දෙන්නේ. උදේ මේ ඉංග්‍රීසීන් ඉංග්‍රීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගත්තට පස්සේ මේ ඉංග්‍රීසීන්ට මදි කියලා හිතන මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික ඈ මොකක්ද යකෝ මේ වටේ කෑල්ල විතරක් අල්ලගෙන වටේ කෑල්ල විතරක් මට මදි අර අපිට අල්ලන්න ඕනි මැදත් ඈ ඒ අනුපුතේ මේ ඉංග්‍රීසීන්ට අවශ්‍ය වෙනවා ලංකාවේ කඳ උදරට තමන් සතුවට ගන්න මේ සඳහා පුතේ ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා පිඹුරුපත් සකස් කරනවා මේ සඳහා ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා පිඹුරුපත් සකස් කරනවා ඒ අනුව පුතේ මේ ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා තමන්ට වාසිදායක වන ආකාරයට මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව තමන් වෙතට නතු කරව ගන්න ලියවිල්ලක් ලියවනවා ලියවිල්ලක් තමන් ලියව ගන්න කියන ලියනවා මේකට අස්සම් කරන්න කියලා ලියව ගන්න හදනවා අන්නේක අත්සන් කරන්න මේ යවනෝ පුතේ මැක්ඩොනල් කියලා මැක්ඩොනල් කියලා පුද්ගලෙක්ව උදරට ප්‍රදේශයට යවනවා උදරට ප්‍රදේශයට යවනවා පුතේ මේ උදරට ප්‍රදේශයට යවන්නේ 1800 වර්ෂයේදී 1800 වර්ෂයේදී මේ මැක්ඩොනල්ව උදරටට යවනවා මේ උදරටට යවද්දී කාලතුවක්කු 8ක් හරිද කාලතුවක්කු 8ක් ඒ වගේම පුතේ මේ ඉංග්‍රීසි නිලධාරි ඉංග්‍රීසි බටයන් ඉංග්‍රීසි බටයන් 1164ක් යවන මැක්ඩොනල් එක 1164ක් යවන. ඒ වගේම කාලතුවක් කොට. කාලතුවක් 8ක් යවන. මේ මැක්ඩොනල් යවන්නේ මේ ලිපියක් සකස් කරලා මෙන්න මේක අස්සම් කරගෙන වරෙන් කියලා. ඒ ලිපිය තියෙන්නේ Tamanta වාසිදායක වෙන විදිහට. කියන්නේ ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයාට වාසිදායක වෙන ආකාරයට. මෙන්න මේ වගේ දිනදාරි 1164ක් කාලතුවක් 8ක් අරගෙන උදරට ගියපු තේ මොකද්ද? Tamange යුද්ධ ශක්තියත් එක පෙන්වන්න. Tamange යුද්ධ ශක්තිය පෙන්වන්න. බය කරලා වගේ ලයින් කරගන්න තමයි ගියේ. නමුත් පුතේ මේ උදරටට ඉංග්‍රීසි නිලධාරීන්ටවත් මේ ඉංග්‍රීසි හමුදාවන්ටවත් මේ කාලතුවක් ඇතුළත් කරගන්න ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව අවසර ලබා දෙන්නේ නැහැ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව අවසර ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට නිලධාරීන් පිරිසක් එන්න කිව්වා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුවත් එක්ක සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාවට ගියේ මැක්ඩොනල්ඩ් සහ තවත් නිලධාරීන් කීප දෙනෙක්. නමුත් පුතේ මේ ලිපියට අවනත කරව ගන්න බැරි වෙනවා. මේ මැක්ඩොනල්ඩ්ට බැරි වෙනවා
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව මේ සඳහා තමන් සතුවට නම්ව ගන්නේ. ඒ නිසා මේ මැක්ඩොනල්ඩ් පුතේ රෙදිත් අකුලගෙන අහපව් වෙන්න වෙනවා ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා ගාවට. මේ ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා මේක නිසා දැඩි කනස්සල්ලෙන් ඉදී. මේක නිසා දැඩි කනස්සල්ලෙන් තමයි ඉදී. මේ ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා හිතනවා මේ ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා හිතනවා මේ අපි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික අල්ලගත්තට වැඩි කොල්ඩියක් නැහැ. ආ වැඩක් නැහැ. මේ ලංකාවම අල්ලගන්න ඕනි කියලා උන් හිතනවා හැම වෙලේම. ආ හැම වෙලේම වගේ උන් හිතනවා. මේ ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයාට පුතේ මොකද දන්නවද මේ ලංකාවේ මැදත් අල්ලගන්න හේතුව උනේ? ආ ලංකාවේ මැදත් අල්ලගන්න හේතුව උනේ හේතුව තමයි පුතේ මේ ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා එහෙම නැත්නම් බ්‍රිතාන්‍යට මේ ඉංග්‍රීසි හමුදාව පුතේ මේ ලංකාවේ වටේ වගේ ආ ලංකාවේ වටේ වගේම ලංකාවේ අභ්‍යන්තරෙත් දාන්න ඕනේ. ආ ලංකාවේ අභ්‍යන්තරෙත් දාන්න ඕනේ. මොකද පුතේ මේ තියෙන වෙනම ස්වාධීන රාජ්‍යයක්නේ. ඒ සඳහා වැඩි නිලධාරීන් පිරිසක් යොදව ගන්න ඕන නිසා මොකද වැඩි නිලධාරීන් පිරිසක් යොදව ගන්න ඕන නිසා මේගොල්ලන්ට මේක වියදම් අධික ක්‍රමයක් වුණා. මේක මේගොල්ලන්ට මේක වියදම් අධික ක්‍රමයක් වුණා. ඒ වගේ පුතේ මේ ලංකාවේ මේ ඉංග්‍රීසි නිලධාරීන් අල්ලගෙන ඉන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික විතරයි. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික විතරයි. ඒ නිසා පුතේ මේ 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 ලංකාවේ උඩරට ප්‍රදේශයේ වෙනම ස්වාධීන රාජ්‍යයක් තිබීම ඔවුන්ට හිසරදයක්. හිසරදයක්. මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ඉඳපු ජනතාව තමන්ගේ රජු විදියට සැලකුවේ පුතේ මේ උඩරට ඉන්න රජුරුවන්ව. ආ උඩරට ඉන්න රජුරුවන්ව. ඒ වගේම මේ වෙරළබඩ ප්‍රදේශවල මේ ලාංකික මිනිස්සු ඉංග්‍රීසි අතර යම් යම් ගැටුම් ඇතිවූ අවස්ථාවලදී මේ උදලට ඉඳ රජුරෝ තමන්ගේ නිලධාරීන් යවනවා තමන්ගේ සේනාව යවලා ඔවුන්ට උදව් කරනවා. ඒ වගේම පුතේ මේ කොළඹ ඉඳලා ඔවුන්ගේ තව මධ්‍යස්ථානයක් තිබ්බ ත්‍රිකුණා මලයට ඔවුන් ඒ සඳහා පුතේ අද ලංකාවේ නැදින් යන්න උදලට රජුරෝගේ අවසර ලබා දෙන්න අවසර ගන්න ඕන. ඒක ඔවුන්ට මොකද ඉසරදයක් වුණා. එහෙම නැත්නම් प्रधान මේ ඉංග්‍රීසි නිලධාරීන් මේ බ්‍රිතාන්‍යයන් උඩරට ආක්‍රමණය කරන අවස්ථා දෙකක් කියන 1802 ආක්‍රමණය සහ 1815 ආක්‍රමණය. හරි තේරුණාද පුතේ මේ දක්වා? තේරුණාද මේ දක්වා? මේ දක්වා පැහැදිලිද? අතන්දරයක් කිව්ව පැහැදිලිද? පැහැදිලිද? තේරුම් නැද්ද? හරි එහෙනම් පුතේ 17 වෙනි ප්‍රශ්න කරන්න. 17 වෙනි ප්‍රශ්නේ කන්නසාමි කුමාරයාට රාජ්‍යත්වයට පත්වීම සඳහා උපකාර කළ අධිකාරම්බරයාගේ නම කුමක්ද? නම මොකක්ද පුතේ? නම මොකක්ද? කන්නසාමි කුමාරයාට රජ වෙන්න උදව් කරේ කවුද? නම යාගේ නම? 1 මොල්ලිගොඩ, 2 කැප්පෙටිබල, 3 පිළිමතලව්වේ, 4 ඇහැලේපොළ. පිළිතුර තුන පිළිම තලවු. උදේ ඔයගොල්ලෝ ඉස්සලාම කියන්න මම දීපු ටියුට් එකවල print out අරන්ද තියෙන්නේ කියලා. මම දීපු ටියුට් එකවල print out අරන්ද තියෙන්නේ. ඔව් එක්කෙනයිද අරන් තියෙන්නේ? අනිත් කට්ටිය අරන් නැද්ද? print out අරන් නැද්ද? උදේ print out එහෙම ගන්න පුළුවන් උදේ මේ 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 ඉස්පොඩ් නෙමෙයි. අනිත් කට්ටිය අරන් නැද්ද පුතේ? මේ print out එක ගන්න පුළුවන්. ඒක අවුලක් නෑ. මේ පරිස්සමෙන් ගිහිල්ලා මේ ආරක්ෂාකාරිය තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. අත්‍යවශ්‍ය වැඩ කරගන්න පුළුවන්. මේ ඉගෙනීම කියලා කියන්නේ ඕගොල්ලන්ගේ අත්‍යවශ්‍ය කාරණාව. හරි මේ ටියුට් එකක් print out කරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. පුළුවන් මේ දවස්වල print out කරගන්න. එහෙම අවුලක් නැහැ. හැබැයි පරිස්සමෙන් සෞඛ්‍ය ආරක්ෂිතව මේ
මේවා යොදාගෙන හරිද මේ මොකක්hari වැඩපිළිවෙලක් යොදාගෙන ඔය සැන් මේ අතට ග්ලව්ස් දාලා හැම මාස්ක් දාගෙන ගිහිල්ලා ඔය ගෙදර කාට හරි ගිහිල්ලා හරි එහෙම කරගන්න පුළුවන් දැන් ජොබ් වලට යන කට්ටිය ජොබ් වලට යන පුළුවන් ඔය කඩවල පොඩ ෂේප් එකේ අරලා තියෙන ඒ නිසා ඔගොල්ලෝ කියන මම මේ වැරදි ආදර්ශයක් දෙනව නෙමෙයි මේ අධ්‍යාපන වයක ටූටු වලට ඒ වගේ දේ පොඩ ප්‍රින්ට් අවුට් කරගෙන ආවට සමන්නේ නැහැ දැන් බලන්නකෝ සමහර වෙලාවට ඔයගොල්ලෝ මේ ප්‍රින්ට් අවුට් කියන ප්‍රින්ට් අවුට් කරගෙන නැත්තම් ඔක ෆෝන් එකේ තියෙනවා මම කියන දේ අහගෙන ඉන්නත් ඕනි ෆෝන් එක බලන්නත් ඕනි හරිද මේ මේ ටියුට් එක තියෙන්නේ ෆෝන් එකේ හරි එහෙම කරන්න එපා එහෙම කරගන්න එපා ඔය ඉගෙනීම් වැඩකට උටුවට පොඩ්ඩක් මේ 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 බර තියන්න ඔයගොල්ලෝ දැන් සෙල්ලම් කරනවා ඒ කාලේ කට්ටිය නෙවෙයි 11 වසර කියලා කියන්නේ හරි 11 වසර කියලා කියන්නේ ලංකාවේ අද බාර් අරින්න පුළුවන් නම් මේ කොරෝනාස්සේ හරිද අත්‍යවශ්‍යව කියලා මේ බාර් අරින්න පුළුවන් නම් පුතේ උගන්න පොඩ්ඩක් print out එකක් දාගෙන ආවොත් මොකද්ද වෙන්නේ ආ දැන් මේ රටේ ලොකු ප්‍රශ්න තියෙන්නේ බාර් අරින්න එකද ආ දැන්ම ලොකු ප්‍රශ්නේ ආ ඒකද දැන් ලංකාවට තිබ්බ අඩුපාඩුව හරි ඒ වගේ දේවල් වල කරන්න පුළුවන් පුතේ ඔයගොල්ලෝ පොඩ්ඩක් shape එක කියලා print out එකක් ගහගන්න බැරි කමක් නැහැ හරිද මේ ඒ නිසා පුතේ අධ්‍යාපන වැඩ කරනකොට ඌට වඩා උනන්දු වෙන්න මම දැන් දෙන්නයි කිව්වේ ළමයි 9 දෙනෙක් ඉන්නවා හරි ළමයි 9 දෙනෙක් ඉන්නවා 9 දෙනාගෙන් ළමයි දෙන්නයි මට message එකක් දැම්මේ print out කරගෙන හැදලා තියෙනවා කියලා මම මේක දීලා සති දෙකක් වෙනවද මේ tutorial එක දීලා සති දෙකක් වෙනවා හරිද ඒසා උඩ වඩා උනන්දු වීමෙන් වැඩ කටයුතු සිද්ධ කරන්න පුතේ හොඳේ හරි හරි 1780 පලා යනවා ඊට පස්සේ ඉංග්‍රීසි නිලධාරීන් මොකද කරන්නේ ඉංග්‍රීසි නිලධාරීන් මොකද කරන්නේ අර මුත්තුසාමි කියන කුමාරයා උඩරට රජ කරවන උඩරට රජ කරවන ආ ශ්‍රීකර රාජසිංහ රජුගේ අරි රජ කරවන ඉඳපන්කෝ ටික කාලයක් කොහොම කියලා ඉඳලා පුතේ කල්යල් බලලා හරිද කල්යල් බලලා පුතේ මොකක්ද වර්ෂා කාලයේදී මේ උඩරටට ගිහින් ඉංග්‍රීසි නිලධාරීන්ට එයින් පිට වෙන්න බැරි වෙන්න වටලනවා වටලනවා ඊට පස්සේ ඔවුන්ට කොළඹත් එක්ක සම්බන්ධතාව පවත්වන්න බැරි වෙනවා ඔවුන්ට කොළඹත් එක්ක සම්බන්ධතාව පවත්වන්න බැරි වෙනවා හරිද කොළඹත් එක්ක සම්බන්ධතාව පවත්වන්න බැරි වෙනවා ඒ වගේම ඔවුන්ට ආහාර නැති වෙනවා ඊට පස්සේ පුතේ මේ ඉංග්‍රීසි නිලධාරීන් මොකක්ද සිද්ධ වෙන්නේ මේ වර්ෂා කාලය කන්න නැහැ මොකද ලෙඩ රෝග වලට ලක් වෙන ඒගොල්ලෝ දුර්වල වෙනවා මෙහෙම දුර්වල වුණාට පස්සේ මොකද කරන්නේ මේ උඩරට ඉඳපු මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෝ ඒ වගේම මේ මහනුවර ජනතාව එකතු වෙලා මේ ඉංග්‍රීසීන්ට පහර දීලා පන්නලා දාන පුතේ මැක්ඩොනල්ඩ්ස් ඝාතනය කරලා මැක්ඩොනල්ඩ්ස් ඝාතනය කරලා පන්නා හරි ඔය දක්වා තේරුණාද පුතේ උඩරට ආක්‍රමණය කරන්න ගිය අවස්ථාව තේරුණාද දැන් 1803 දී උඩරට ආක්‍රමණය කරන්න ගිය අවස්ථාව තේරුණාද තේරුණාද සිද්ධ වුණ කාරණාව සිද්ධ මතකද 1803 දී ජනවා පුතේ මැක්ඩොනල්ඩ්ගේ නායකත්වයෙන් ෆ්‍රෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා උඩරටට යවනවා ඉංග්‍රීසි නිලධාරීන් මහනුවරට ගිය අවස්ථාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව ආරක්ෂාව සඳහා මහනුවර ජනතාවත් එක්ක වෙන දැනකට ගිහිල්ලා සැඟව සිටිනවා ඊට පස්සේ ඉංග්‍රීසි නිලධාරීන් මොකද්ද අර තමන්ගේ ගාවට ආරක්ෂාව සඳහා ආපු මුත්තුසාමි කුමාරයාව රජ කරවනවා නමුත් පුතේ මේ මහනුවර ජනතාව තමන්ගේ රජු විදියට මුත්තුසාමි කුමාරයාව පිළිගන්නේ නැහැ මොකද ශ්‍රීවික්‍රම රාජසිංහ රජු තවමත් ඉන්නවා හරිද මහනුවර ජනතාවගේ සහයෝගය මහනුවර ජනතාවගේ සහයෝගය තාමත් ආඩත් තියෙන්නේ ශ්‍රීවික්‍රම රාජසිංහ රජුරුවන්ට ඒ නිසා මොකද්ද මේ කල්යල් බලමින් ඉඳලා වර්ෂා කාලයේදී මොකද්ද මේ උඩරට ආක්‍රමණය කරනවා නැවතත් කවුද ශ්‍රීවික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසි නිලධාරීන්ට පිට වෙලා යන්න බැරි වෙන ඒගොල්ලන්ට කොළඹත් එක්ක සම්බන්ධතාවය නැති වෙනවා ආ එතකොට ආහාර නැති වෙනවා වර්ෂා කාලේ දා රෝග ව්‍යාප්ත වෙනවා ඊට පස්සේ ඉංග්‍රීසි නිලධාරීන් දුර්වල වෙනවා හරිද ඊට පස්සේ මේ ශ්‍රී වික්‍රම රාජසිංහ සාමයේ රජුගේ හමුදාව ඉංග්‍රීසි නිලධාරීන්ට පහර දීලා ඔවුන් උඩරටින් පළවා හරිනවා
ඒ අනුව පුතේ 1803 දී 1803 දී තිබ්බ ආක්‍රමණය 1803 දී ඉංග්‍රීසි නිලධාරීන් උදුරට ආක්‍රමණය මොකද්ද අසාර්ථක වෙනවා ඊට පස්සේ පුතේ අපි කතා කරමු 1815 ආක්‍රමණය හරිද මේ ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයාගේ කාලය අවසන් වුණාට පස්සේ ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයාගේ කාලය අවසන් වුණාට පස්සේ මේ ලංකාවට අලුතින් ආණ්ඩුකාරවරයෙක් එනවා ඒ ආණ්ඩුකාරවරයාගේ නම තමයි පුතේ තෝමස් මිට්ලර් තෝමස් මිට්ලර් ආණ්ඩුකාරවරයා මේ තෝමස් මිට්ලර් ආණ්ඩුකාරවරය කියන්නේ මොකක්ද මේ ඉදිරිය ගැන හිතන කෙනෙක් මෙයා ඉදිරිය ගැන හිතන කෙනෙක් ඒ නිසා පුතේ මේ තෝමස් මිට්ලර් ආණ්ඩුකාරවරයා මේ උදරට ආක්‍රමණය කරන්න හරිද ප්ලෑන් එකක් ගන්න ඒ ප්ලෑන් එක පුතේ පවර්ලා දෙනවා පුතේ ජෝන් ඩොයිලි කියලා පුත්ලෙක් ජෝන් ඩොයිලි ජෝන් ඩොයිලි මේ ජෝන් ඩොයිලි කියන්නේ පුතේ ඉතාමත් තීක්ෂණ බුද්ධියෙන් යුක්ත පුද්ගලෙ මේ ජෝන් ඩොයිලි කියන්නේ ඉතාමත් තීක්ෂණ බුද්ධියෙන් යුක්ත පුද්ගලෙ මේ ජෝන් ඩොයිලි පුතේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් හා මේ ජෝන් ඩොයිලි කියලා කියන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් මේ ජෝන් ඩොයිලි පුතේ අනෙක් ඉංග්‍රීසි නිලධාරීන් වගේ මේ ලංකාවේ තිබ්බ දේශීය සංස්කෘතිය විවේචනය කරේ නැහැ විවේචනය කරේ නැහැ ඔහු දේශීය මුල්හාපු මුල්කාලේ මොකද කරේ මේ දේශීය සංස්කෘතිය අගය කරා දේශීය සංස්කෘතිය අගය කරා ඒ වගේම පුතේ බොහෝ ආපු ගමන් කරේ මොකද්ද මේ සිංහල භාෂාව ඉගෙන ගත්තා සිංහල භාෂාව ඉගෙන ගත්තා මේ ඔහු සිංහල භාෂාව ඉගෙන ගත්ත පුතේ පූජ්‍ය කරතොට ධර්මාරාම හිමියන්ට ධර්මාරාම හිමියන්ට ධම්මාරාම හිමියන්ට ඇවිල්ලා මොකද්ද කරන්නේ මේ මේ ජෝන් ඩොයිලි සිංහල භාෂාව හොඳින් ඉගෙන ගන්නවා සුපිරියටම ලෙසටම ඉගෙන ගන්නවා හරිද ඔහු කොච්චර ඉගෙන ගත්තද කියන කියනවනම් ගජමන් නෝනත් එක්ක තරඟෙට කවි ලිව්වා හරිද ගජමන් නෝනත් එක්ක තරඟෙට කවි ලිව්වා හරිද ඒ තරඟ ඔහු දේශීය සංස්කෘතිය අගය කරලා ඒ වගේ සිංහල භාෂාව ඉගෙන ගත්තා ඒ වගේම පුතේ මොහු මේ ලංකාවේ ඉඳපු මේ දේශීය නිලධාරීන් සමග විතපවා කියලා විත අල්ල ගන්න පුළුවන් මොකද දැන් තමයි විත එතකොට අපේ ඌ මොකද ඉතින් අඩෝ මේ ජෝන් ඩොයිලි නම් ඉතින් ඒ වගේ අවුලක් නැහැ අපි සුප්‍රිය පොරක් අය බලන්නකො අනිත් කට්ටිය වගේ මේ දේශීය සංස්කෘතිය විවේචනය කරනවද නැහැ දේශීය සංස්කෘතිය ඔහු විවේචනය කරන්නේ නැහැ සිංහල භාෂාවත් ඉගෙනගෙන තියෙන්නේ අපිත් එක්ක විත කරනවා අපිත් එක්ක හොඳට මොකද අපිත් එක්ක හොඳට කතා බහ කරනවා ඒ නිසා මොකක්ද මේ ලංකාවේ තිබු දේශීය නිලධාරී කෙමින් මේ ජෝන් ඩොයිලි අතට පත් වෙන කියන්නේ යාත් එක්ක යාළු වෙනවා ජෝන් ඩොයිලි කරන්නේ මේ අපිට ආදරේට නෙවෙයි ලංකාවට ගුවන් ආදරේට නෙවෙයි මුතෝදුනේ මොකද්ද මේ ලංකාවේ නැත්ත ෂේප් කරගෙන උඩරට තිබු නිලධාරීන් ටික ෂේප් කරගෙන උඩරට අල්ල ගන්න ඒ වගේම පුතේ මේ ජෝන් ඩොයිලි කියන්නේ වෙස් වලා ගන්න වෙස්වලා ගන්න මොහු සමහර වෙලාවට සාත්‍රකාරයෙක් විදිහට ඒ වගේම රාජපුරුෂයෙක් විදිහට උඩරටට ගිහිල්ලා තොරතුරු එක්ස්ප්‍රස් කරනවා තොරතුරු එක්ස්ප්‍රස් කරගන්නවා ඒ වගේම මේ උඩරට ඉඳපු රදලයන් සමග රහසිගත සාකච්ඡා පවත්වනවා රහසිගත සාකච්ඡා පවත්වනවා සාකච්ඡා වත් මොකද කියන්නේ මොකෝ කියන්නේ රජ වගේ නෙමෙයි අපි නම් ඈ අපි නම් හොඳට ඕගලන්ට අලකනවා ඈ හරිද ඒ වගේ කියලා Taman නතුවට පත් කරගන්න තමන් නතුවට ඒ ඉදරට ඉඳපු රදලයන්ව තමන් සතුවට පත් කරගන්නවා හරි තේරුණාද ජෝන් ඩොයිලි කියන්නේ තේරුණාද දැන් ජෝන් ඩොයිලි කියන්නේ මොන වගේ ඩයලොග් කියලා තේරුණාද ඔයගලන්ට ආ ජෝන් ඩොයිලි කියන්නේ තීක්ෂණ බුද්ධියෙන් යුක්ත කෙනෙක් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් ඒ වගේම දේශීය සංස්කෘතිය විවේචනය කරේ නෑ ආපු ගමන් ඇවිල්ලා මොකද කරේ සිංහල භාෂාව ඉගෙන ගත්තා සිංහල භාෂාව ඉගෙන ගත්තේ පූජ්‍ය කරතොට ධර්මාලා ධම්මාරාම හිමියන් යටතේ ඒ වගේම ඔහු ඇවිල්ලා මොකද්ද මේ ගජමන් ඕනත් එක තරගෙට කවි පවා දීලා කොච්චර සිංහල භාෂාව ඉගෙන ගන්නවද කියනවනම් ඒ වගේම මේ දේශීය නිලධාරීන් එක්ක විද පවා කෑවේ ඒ වගේම සුහදශීලීව කටයුතු කරා ඒ වගේම දක්ෂ වෙස්වලා ගන්න රාජපුරුෂයෝ විදියට සාත්‍රකාරයෙක් විදියට උඩරට ප්‍රදේශයට ගිහිල්ලා තොරතුරු එක්ස්ප්‍රස් කරගන්නවා ඒ වගේම උඩරට ඉඳපු රදලයන්ව අර ෂේප් එකේ රහසිගතව හම්බ වෙලා Taman සතුවට නතු කරගන්නවා හරිද ඒ වගේ සුපිරි ඩයල් එකක් තමයි තේ මොකද්ද මේ ජෝන් ඩොයිලි කියලා කියන්නේ කපටි හරිද සරලව කිව්වොත් අපටි
තේරුණාද පුතේ ජෝන් ඩොයිල් කියන දැන් තේරුණාද ජෝන් ඩොයිල් කියන්නේ මොන වගේ ඩයලොග් කියලා තේරුණාද පැහැදිලිද පැහැදිලිද පුතේ තේරුණාද හරි එහෙනම් කරන්න පුතේ 18 වෙනි ප්‍රශ්න කරන්න 18 වෙනි ප්‍රශ්න කරන්න 18 වෙනි ප්‍රශ්න කරන්න තීක්ෂණ බුද්ධිය යුක්ත වීම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වීම දේශීය සංස්කෘතිය අවබෝධ කර ගැනීම ඉහත තොරතුරු අදාළ වන්නේ පාසල් කුමන පුද්ගලයාටද එක කැප්ටන් ඩෝසන් හියුබෝල් ජෝන් ඩොයිලි මැක්ඩොවල් කවුද පුතේ උත්තරේ ජෝන් ඩොයිලි ජෝන් ඩොයිලි හරි ඊට පස්සේ මොකද්ද පුතේ සිද්ධ වෙන්නේ මේ 1815 මේ මේ කාල වකවානු වෙනකොට මේ උඩරට මට විනාඩියක් දෙන්න පුතේ महानूर जनता උඩරට රජුට සහයෝගය ලබා දීලා ඉන්නේ සහයෝගය ලබා දීලා තිබ්බේ නමුත් මේ පසු කාලීන වෙනකොට මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කියන්නේ මේ තරුණ නායකයෙක් හද තරුණ නායකයෙක් ඒ නිසා බොහෝ එකේ ඒගොල්ලන්ගේ නානකාර වංශිකයෝ ආ නායන කියන්නේ උඩර මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කියන්නේ නානකාර වංශිකයෝ හරිද එතකොට මේ නානකාර පෙළපතේ ඉඳපු සමහර කට්ටිය මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වැරදි මාර්ගවලට යෙදෙව්වා. ඒ නිසා පුතේ මේ මහනුවර ඉඳපු ජනතාව මේ පසුකාලීනව මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුත් එක්ක අමනාප වෙලා තමයි ඉන්නේ. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ පුතේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ මේ උඩරට ඉඳපු භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක්ව ඝාතනය කරනවා. හා උඩරට ඉඳපු මේ ඝාතනය කරනවා. ඒ වගේම පුතේ ඒ වගේම තමන්ව රජකමට වෙන්න උදව් කරපු පිළිම තලවුවේ ඒව මොකද්ද? ඔහු හිසගසා ඝාතනය කරනවා. හරිද? ඒ වගේම ඊට පස්සේ පත් වෙච්ච ඇහැලේ පොළව. ඇහැලේ පොළව ඇහැලේ පොළගේ පවුලේ උදවිය බිරිඳව දරුවන් ටිකව ඝාතනය කරනවා. ඔය මද්දුව බණ්ඩාරේ මේ අයියන්ගේ බිය නොවන්න මැරෙන සැටි මම් පෙන්වන්නම් කියන දංගෙරේ හිටසල් හිස තිබ්බේ. ඒ වගේම පුතේ ඇහැලේ පොළගේ දුවව කුඩා දියණියව මොකද්ද තමන්ගේ මව ලව්වාම වංගෙඩිය දාලා කොටවන ඒ වගේම ඇහැලේ පොළ බිසවව බෝ මේ මේ බෝගම්බර වැවේ මොකද්ද ගලක් ගැට ගහලා
වැවට දාන මරණ හරිද ඒ ඒ වගේ හේතු කාරණා නිසා මේ උදරට ඉඳපු රජ මේ උදරට ඉඳපු ශ්‍රීවික්‍රම රජුරවන්ට මේ මහනුවර ජනතාවගේ අප්‍රසාදය පළ වෙලා තිබ්බේ අප්‍රසාදය පළ වෙලා තිබ්බේ ඒ වගේම පුතේ මේ උදරට වැව පුළුල් කරන්න ඒ වගේම පත්තිරිප්පුව නිර්මාණය කරන්න සපරගම්මුවේ සතර කෝරණයෙන් ආපු ජනතාවට මහනුවර ප්‍රදේශයේ රාත්‍රියේදී නවාතැන් ගන්න අවසර ලබා දෙන්නේ නැහැ හා महानूर नवतीमणी මොකද මෙතෙක් කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරවන්ට මහනුවර ජනතාව ආරක්ෂාව ලබා දුන්නා මහනුවර ජනතාව ආරක්ෂාව ලබා දුන්නා නමුත් දැන් මේ රජතුමාගේ ක්‍රියාකලාපේ නිසා මොකද මේ උදරට ජනතාවගේ සහයෝගය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරවන්ට නැහැ හරිද ඒ අනුව මේ ඉංග්‍රීසි නිලධාරීන් උදරට රාවයක් පැතිරෙව්වා තමන්ගේ සතුරා ඉංග්‍රීසි නෙවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තමයි තමන්ගේ සතුරා කියලා රාවයක් යව පැතිරෙව පුතේ මෙන්න මේ වගේ මතයක් පැතිරෙව්වා ඒ නිසා 1815 දී යන පුතේ කඳු උඩට ආක්‍රමණය කරන්න ඉංග්‍රීසින් ගිය අවස්ථාවේදී මහනුවර ඉඳපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කන්ද උදරට ගිවිසුම අත්සන් කරනවා මේ කන්ද උදරට ගිවිසුමෙන් 1815 කන්ද උදරට ගිවිසුමෙන් මේ උදරට රාජධානිය තුළු සමස්ත දිවයිනම බ්‍රිතාන්‍යයේ යටත් පිටියක් බවට පත් වෙනවා මේ 1815 මාර්තු 2 වෙනිදා මේ කන්ද උදරට ගිවිසුම අත්සන් කරන්න ගිය අවස්ථාවේ මේ අත්සන් කරන්න කලින් මේක අත්සන් කරන්න කලින් යම් කවුරු කිසියම් පුද්ගලෙ මොකද්ද මේ ශ්‍රී ලාංකේය දජිය පහත හෙළලා श्रीलांकिया
එක හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි දෙක කඩහකොළ හිමි තුන පර්ණාතල හිමි හතර වාරියපොළ සුමංගල හිමි කවුද ඔබේ පිළිතුර වාරියපොළ සුමංගල හිමි වාරියපොළ සුමංගල හිමි හරි හරි අපි මෙතන ඉඳන් පුතේ පේපර් එක සාකච්ඡා කරගෙන යන්න පේපර් එකේ තියෙන ටික සාකච්ඡා කරගෙන යන්න නැත්නම් ටයිම් එක මදි වෙනවා ටයිම් එක මදි වෙනවා නබඩ අසනීප වෙලා තියෙන නිසා පුතේ ඔයගොල්ලෝ මොනව හරි අපහැදිලි වෙනත් කියමු නම් මගෙන් අහන්න අනිවාර්යෙන්ම ඔබට අමාරුයි පුතේ ක්ලාස් එක කරන්න ඒ නිසා අතර විතරක් මටයි chance එක දෙන්න හරි 20 ඉංග්‍රීසින්ගේ අවියාවිද සහ හමුදාව ආපසු යවා වෙල්ලස්සේ කැරල්ලට එකතු වූ රදළ ප්‍රභූවරයා කවුරුන්ද? 1 මොල්ලිගොඩ 2 එක්නලිගොඩ 3 කැප්පෙට්ටිපොළ 4 ඇහැලේපොළ ඇහැලේපොළ ඉංග්‍රීසින්ගේ අවියාවිද සහ හමුදාව ආපසු යවා වෙල්ලස්සේ කැරල්ලට එකතු වූ රදළ ප්‍රභූවරයා කවුද පුතේ 3 කැප්පෙට්ටිපොළ 21 21 වෙනි ප්‍රශ්නේ හජ්ජි මොහන්දිරම් ඇතුළු පිරිස වෙල්ලස්සට යවන ලද්දේ 1 බදු එකතු කිරීමට 2 වෙළඳාම් කටයුතු සඳහා 3 දොරේ සාමියත් අඩංගුවට ගැනීමට 4 කැරල්ලට එකතු වීම සඳහා හජ්ජි මොහන්දිරම් ඇතුළු පිරිස වෙල්ලස්සට යවන ලද්දේ දොරේ සාමි අත්තරංගුඩ ගැනීම සඳහා පුතේ දොරේ සාමි අත්තරංගුඩ ගැනීම සඳහා විසිදේක 1818 අරගලයෙන් පසු යුද අධිකරණය විසින් මරණ දඬුවම ලබා දුන් සටන් නායකයින් දෙදෙනාගේ නම් සඳහන් පිළිතුර තෝරන්න 1 කොබ්බෑ කඩුව සහ ගලගෙදර 2 කැප්පෙට්ටිපොළ සහ මඩුගල්ලේ 3 බූටෑවේ සහ ඇහැලේපොළ 4 මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ මොකද්ද පුතේ පිළිතුර 22 ට පිළිතුර කියන්න බලන්න දැන් 11 වසර ළමයි විදිහට දැන් මේවා පාඩම් කරලා නැත්නම් දෙවෙනි පාඩමනේ මම කියා පැහැදිලි කරන්න දෙයක් නැහැනේ හා කියන්න බලන්න පුතේ 1818 නිදහසින් පසු යුදාධිකරණය විසින් මරණ දඬුවම ලබා දුන් නායකයින් දෙදෙනාගේ නම් සඳහන් පිළිතුර කොබ්බෑ කඩුව සහ ගල්ලගෙදර 2 කැප්පෙට්ටිපොළ හා මඩුගල්ලේ 3 බූටෑවේ හා ඇහැලේපොළ ඊපස්සේ 4 මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ මොකද පුතේ පිළිතුර 22 ට පිළිතුර මොකක්ද පුතේ සචිනි දුව මොකද පිළිතුර මොකද පුතේ පිළිතුර මොකද පුතේ පිළිතුර 1818 අරගලෙන් පසු යුදාධිකරණය විසින් මරණ දඬුවම ලබා දුන් සටන් නායකයින් දෙදෙනා කැප්පෙට්ටිපොළ හා මඩුගල්ලේ පුතේ මම අහව බලන්න මේ පාඩම සම්පූර්ණයෙන් පැහැදිලි කරලා දෙන්නම් මෙතන ඉන්නවා නේද අදළු දැන් උත්තර ලියන්න දාන්න මහනුවර රාජධානි සමයේ රාජ්‍යුමේ සංකේතය වූවේ මහනුවර රාජධානි සමයේ රාජ්‍යුමේ සංකේතය වූවේ මොකද්ද පුතේ මහනුවර රාජධානි සමයේ රාජ්‍යුමේ සංකේතය වූවේ පිළිතුර 1 දළදා වහන්සේ මේ දළදා වහන්සේ මේ ළඟ තියෙන එක්කෙනා තමයි පුතේ මොකද්ද රජු විදියට සැලකුවේ 24 උඩරට ඉංග්‍රීසි බලය පිහිටුවීම සම්පූර්ණයට පත්වන්නේ උඩරට
උඩරට ඉංග්‍රීසි බලය පිහිටුවීම සම්පූර්ණයට පත්වන්නේ උඩරට හොඳට අහගන්න මම මේක කියන්නවා දැන් ඈ උඩරට ඉංග්‍රීසි බලය පිහිටුවීම සම්පූර්ණයට පත්වන්නේ 1 1797 කැරැල්ලෙන් පසුය 2 1803 බ්‍රිතාන්‍ය කිරීටයේ යටතට ගැනීමෙන් පසුය 3 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුය 1818 නොවැම්බර් ප්‍රකාශනයෙන් පසුය මොකද්ද පුතේ උඩරට ඉංග්‍රීසි බලය පිහිටුවීමෙන් ඉන්නේ මොකද්ද පුතේ උත්තරේ 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුය හරි 25 පුතේ මේ කෝල් ටු කාන්ඩුර ප්‍රසංස්කරණය ඒව පිළිබඳව මම හතරටි පාඩම ඕලන්ට සාකච්ඡා කරනවා ඔගොල්ලෝ ඒ ගැන බය වෙන්න එපා ඒව ගැන නම් බය වෙන්න එපා පුතේ කෝල් ටු කාන්ඩුර ප්රසංස්කරණය කියන්නේ මොකක්ද ටූ මෙතල මාණ්ඩුර ප්‍රතිසංස්කරණය කියන්නේ මොකක්ද ආ ඊට පස්සේ පළමු මැනින් නාණ්ඩුකමේ කියන්නේ මොකක්ද මැනින් ඩෙවොන්ෂියාණ්ඩුකම් ප්‍රතිසංස්කරණය කියන්නේ මොකක්ද ඩොනෝර් ආණ්ඩුකම් ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ මොකක්ද සෝල්බරි ආණ්ඩුකම් ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ මොකක්ද හරිද ඒව ගැන බය වෙන්න එපා පුතේ ඒව අනිවාර්යයෙන්ම කොට දාලා දෙන්න හරිද ඒව අපි හතරවෙනි පාඩමේදී බලන්නකො ඔයගොල්ලෝ කොහොමද ඉගෙනීම කියලා හරිද කෝල්බෘක් යෝජනා මගින් රාජකාරී ක්‍රමය නැවත ඇතිවිනි පුතේ මේ කෝල්බෘක් ආණ්ඩුක්‍රම පිළිබඳව මම හතරවෙනි පාඩමේදී සාකච්ඡා කරනවා මේ කෝල්බෘක් ආණ්ඩුක්‍රමය ප්‍රතිසංස්කරණය කෝල්බෘක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලංකාවට හඳුන්වලා දෙන්නේ හොඳට අහගන්න 1833 දී ඒක හඳුන්වා දෙන්නේ හේතුව තමයි කෝල්බෘක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලංකාවට හඳුන්වලා දෙන්නේ හේතුව තමයි මම කියන්නේ 1815 මාර්තු 2 වෙනිදා කන්ද උඩරට ගිවිසුමෙන් කන්ද උඩරට ගිවිසුමෙන් මේ උඩරට රාජධානිය ඇතුළු සමස්ත මුළු ගිවයිනම බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙනවා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වෙනවා මෙහෙම ටික කාලයක් ලංකාව පාලනය කරගෙන ගියපු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට තේරෙනවා මේ ලංකාව කියලා කියන්නේ පාඩු ලබන අධිරාජ්‍යයක් මේ ලංකාව කියලා කියන්නේ පාඩු ලබන අධිරාජ්‍යයක් කියලා. ඒ කියන්නේ පුතේ දැන් උදාහරණයක් විදියට ඔබ හිතන්නකෝ මේ බ්‍රිතාන්‍යට ලංකාව පාලනය කරන්න රුපියල් 100ක් ගියා. මේ 100ක් නෙමෙයි හොඳ උදාහරණයක් විදියට කියන්නේ බ්‍රිතාන්‍යට ලංකාව පාලනය කරන්න රුපියල් 100ක් ගියා. නමුත් පුතේ ඒගොල්ලන්ට ලංකාවෙන් ලැබුණේ හරි ඒගොල්ලන්ට ලංකාවෙන් ලැබුණේ රුපියල් 90ක් වගේ. ඒතකොට පුතේ 10ක් පාඩු. ආ ඒ නිසා ඔයගොල්ලෝ හැඳින්නුවා මේ ලංකාව කියලා කියන්නේ පාඩු ලබන අධිරාජ්‍යයක්. ආ ලංකාව කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් හැදුවා ලංකාව කියන්නේ පාඩු ලබන අධිරාජ්‍යයක් කියලා. මේ 1815 දී ලංකාව අල්ලගෙන මේ ටික කාලයක් පාලනය ගියාට පස්සේ ලංකාව පාඩු ලබන අධිරාජ්‍යයක් විදිහට තමයි ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ. මේ ලංකාව කියන්නේ පාඩු ලබන අධිරාජ්‍යයක් කියලා හැඳින්වුවාට පස්සේ මේ තත්ත්වය ගැන හොයලා බලලා මේ තත්ත්වය ගැන හොයලා බලලා ලංකාවෙන් ලැබෙන ලාභය වැඩි කරගන්න ලංකාවෙන් ලැබෙන ලාභය වැඩි කරව ගන්න එවනවා පුතේ කොමිසමක් කොමිසමක් එවනවා ඒ වන්නේ 1829 වර්ෂයේදී ඒ එන්නේ කෝල්බෘක් ඊට පස්සේ පුතේ 1830 වර්ෂයේදී 1830 වර්ෂයේදී ලංකාවේ නීතිමය කටයුතු බලන්න නීතිමය කටයුතු බලන්න එවන පුතේ සීඑච් කැමරන් සීඑච් කැමරන් ලංකාවට එවනවා ඊට පස්සේ පුතේ මෙන්න මේ දෙන්න එකතු වෙලා ලංකාවේ ලාභය වැඩි කරගන්න කොහොම වෙනවද ඊට පස්සේ පුතේ ඒ අනුව මේගොල්ලෝ 1833 දී ලංකාවේ ලාභය වැඩි කරගන්න යෝජනා ටිකක් ඉදිරිපත් කරනවා 1833 දී ඔන්නෝ තමයි පුතේ කෝල්බෘක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කියන්නේ කෝල්බෘක් යෝජනා ඒ අනුව ඉදිරිපත් කරනවා ඒ අනුව පුතේ කෝල්බෘක් යෝජනාවල තිබ්බා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම හා හොඳට අහගන්න රාජකාරී ක්‍රමය අහෝසි කිරීම මම හතරවෙනි පාඩමේ මේක කතා කරගන්න ඊපස්සේ ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්ය කිරීම
පළාත් 16 පළාත් 5 දක්වා අඩු කිරීම කෝරුකු කෙන්න කලින් පළාත් 5ක් තිබ්බා පළාත් 16ක් තිබ්බා ඒ පළාත් 16 පළාත් 5 දක්වා අඩු කරනවා උඩ රට පහත රට ඒකාබද්ධ කිරීම රාජ්‍ය වෙළඳේකාධිකාරය අහෝසි කිරීම ව්‍යවස්ථාදායක සභාවක් සහ විධායක සභාවක් පිහිටුවීම එකම අධිකරණ පද්ධතියක් පිහිටුවීම කියලා යෝජනා ටිකක් ඉදිරිපත් කරනවා හරි පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය කෝල්ඩ්රුක් යෝජනා මගින් රාජකාරී ක්‍රමය නැවත ඇති වුණා නෑ පුතේ කෝල්ඩ්රුක් යෝජනා මගින් රාජකාරී ක්‍රමය අහෝසි කරනවා ගම් සභාවට ශ්‍රමය ලබා ගත්තේ ඉන්දියානු කම්කරුවන්ගෙන් නෑ පුතේ මේ ගම් සභාවට ශ්‍රමය ලබා ගත්තේ රාජකාරී ක්‍රමය මගින් මේ රාජකාරී ක්‍රමය මේ කෝල්ඩ්රුක් අහෝසි කරාට පස්සේ මේ ගම් සභාව අඩපණක තුන වැව් වමුණු හා ඇලවේලි නඩත්තුව සිදු වූ ඒ ගම් සභාව මගින් ඒක තමයි පිටේ පිළිතුර අපි හතරවෙනි එක දැන් ඕගලන්ට එක තේරෙන්න යුතු ඇති හතරවෙනි පාඩමට අදාළ ප්‍රශ්නයක් මෙතනට දාලා දෙන්නේ ඒ නිසා අපි ඒක හතරවෙනි පාඩමේදී කතා කරමු පිළිතුර දැන් දාගන්න පුතේ තුන 26 1840 පණවන ලද මුඩු ඉඩම් පණත මගින් රාජසන්තක කරන ලද්දේ උදේ මේ 1840 දී පණවන පුතේ පණතක් මුඩුබිම් පණත මේ මේගොල්ලන් මේ මුඩුබිම් පණත පණවන්න හේතුව තමයි මේ කෝල්ඩ්රුක්ට අවශ්‍ය වෙන ලංකාවේ වතු වැවිලි ආර්ථිකයක් හදන්න ඒ වතු වීම හදන්නේ ඒ සඳහා උන්ට ඕනි වෙන ඉඩම් ඉඩම් ඕනෙම නිසා මේගොල්ලෝ මොකක්ද කරන්නේ පුතේ නොකඩවා වසර 30ක් වගා නොකල අර නොකල බවට ඔප්පු කළ නොහැකියව ඒ කියන්නේ මේ මේ ඔප්පු දැන් ඔප්පු නැත්තම් Taman සතුවට ගන්නවා Taman ඒ කියන්නේ ඉංග්‍රීසි වලට ගන්නවා හරි 1840 පණවන ලද මුඩු ඉඩම් පණත මගින් රාජසන්තක කරන ලද්දේ එක නොකඩවා වසර 30ක් බුක්ති විදි ඉඩම්ය නැහැ වැරදි දෙක නොකඩවා වසර 30ක් බුක්ති නොවිදි ඉඩම්ය ඔහු දෙ පිළිතුර ඒක නොකඩවා වසර 30ක් බුක්ති නොවිදි ඉඩම්ය 27 කෝල්ඩ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණ නිසා ගැමියන් මුහුණ දුන් ගැටලුවක් නොවන පිළිතුර කෝල්ඩ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණ නිසා ගැමියන් මුහුණ නොදුන් පිළිතුර මොකද එක සිවිල් නිලධාරීන්ට වතු වගාවට අවසර දීම උදේ ඒක තමයි පිළිතුර සිවිල් නිලධාරීන්ට වතු වගාවට අවසර ලබා දීම දෙක සුළු ආරවුල් විසඳීමට පවා උසාවි වලට යාම ඔව් පුතේ මේ කෝල්ඩ්රුක් කැමරන් යෝජනා නිසා හතරට පාඩමේදී කතා කරමු කෝල්ඩ්රුක් කැමරන් යෝජනා නිසා මොකද සිද්ධ වෙන්නේ මේ එකම අධිකරණ පද්ධතියක් හඳුන්වලා දෙනවා පුතේ CH කැමරන් නැවිලා කලින් පොඩි පොඩි ගමේ ආරවුල් විසඳුව ගම් සභාව ගම් සභාව ඒගොල්ලෝ අහෝසි කරලා දානවා ඒ නිසා ගමේ මිනිස්සුන්ට මේ පොඩි පොඩි හිච්චි හිච්චි වලි විසඳ ගන්න කොහෙටද යන්න වෙන්නේ උසාවි වලට ගිහිල්ලා රස්තියාදු වෙන්න සිද්ධ වෙනවා නීතිඥහ මුස්තර මුද්දර ගාස්තු ගෙවීමට සිදුවීම ඔව් පුතේ මේගොල්ලෝ මේ උසාවි වලට ගියාට පස්සේ මොකද්ද නීතිඥ ගාස්තු ගෙවන්න වෙන මුද්දර ගාස්තු මේගොල්ලන්ට මේකට විශාල වියදමක් යනවා ලංකාවේ මිනිස්සුන්ට කෘෂිකාර්ම කටයුතු අතපසු වීම මේගොල්ලෝ උසාවි ගානේ රස්තිය ආද වෙනකොට Tamange ඉදිරියදා වැඩ කටයුතු දික් කරන්න බැරි වෙනවා එනිසා පුතේ මොකද ඒ ටික හරි සිවිල් නිලධාරීන්ට වතු වගාවට අවසර දාපුවා කියන්නේ ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි කෝල්ඩ්රුක් නිර්දේශ අනුව සිවිල් සේවා තනතුරු සංඛ්‍යාව අඩු කිරීම නිසා සිදු වූ ප්‍රතිඵලය පුතේ මේ කෝල්ඩ්රුක් යෝජනා අනුව මේ සිවිල් සේවක ප්‍රමාණය අඩු කරන සිවිල් නිලධාරි කියන්නේ රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණය අඩු කරනවා දැන් හිතන්න පුතේ දැන් මෙන්න මේ වගේ ප්‍රදේශයක් තියෙනවා මේ වගේ ප්‍රදේශයක් තියෙනවා මේ ප්‍රදේශේ ඉන්න පුතේ 10 දෙනෙක් පාලනය කරන්නේ සිවිල් නිලධාරි 1 2 3 4 5 6 7 8 9 10 10ක් ඉන්නවා කෝල්ඩ්රුක් කාණ්ඩ කරවරයා මොකද්ද සිවිල් සේවකයන් ප්‍රමාණය අඩු කරනවා මේක 5 දක්වා අඩු කරනවා එතකොට පුතේ මේගොල්ලන්ට බලන්න තියෙන ප්‍රදේශය වැඩි ආ මේගොල්ලන්ට බලන්න තියෙන ප්‍රදේශය වැඩි ඒ නිසා පුතේ මේ සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න මේගොල්ලන්ට එනවා අඩුයි ඒ නිසා සාමාන්‍ය ජනතාවයි මහ ජනතාව අතරයි දුරස්ථතාවයක් ඇති වෙනවා දුරස්ථතාවයක් ඇති වෙනවා
call book nirdesha anuwa civil sevaka tanaturu adukima nisa sidu prathipala yune mokakda rajya ha maha janathawa athara durasthatawayak etiwi 1848 අරගලයේ මෙහෙයු පුද්ගලයන්ගේ නම් ඇතුළත් පිළිතුර 1848 නිදහස් අරණේදී පුතේ ගොංගාලේ ගොඩබණ්ඩා ගොංගාලේ ගොඩබණ්ඩා වීරපුරන් අප්පු ඩිංගිරාල 1848 නිදහස් අරණට සඳහා ඉදිරි පුද්ගලයේ ගොංගාලේ ගොඩබණ්ඩා වීරපුරන් අප්පු ඩිංගිරාල 1848 නිදහස් අරගල සමයේ මෙරට සිටි ආණ්ඩුකාරවරයා පුතේ 1848 අරගල සමයේ මේ ලංකාවේ දපු ආණ්ඩුකාරවරයා තමයි ටොරින්ටන් සාමුවරයා පුතේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා වයිකවුට් ටොරින්ටන් ආණ්ඩුකාරවරයා 31 1848 අරගලයේදී ඉංග්‍රීසි විසින් අත්අඩංගුවටගෙන මරා දමන ලද්දේ 1848 අරගලයේදී ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවටගෙන මරා දමන ලද්දේ කඩහපොළ හිමියන් සටන මර්ධනය කිරීම සඳහා ඉංග්‍රීසීන් අනුගමනය කරන ලද්දේ උතේ මේ 1818 දී ලංකාව නැවතත් උතුරට ප්‍රදේශය නැවතත් ලාංකිකයන් සතුවට ගන්න 1818 දී සටන ඇති වෙනවා ඒ සටන ඇතුළේ වෙලාවේදී මොකද සිද්ධ කරන්නේ මේ ඉංග්‍රීසි නිලධාරීන් මේ ලංකාවේ ඉඳපු මිනිස්සුන්ගේ මොකද්ද මේ මේ ගෙවල් ගිනි තියලා විනාශ කරනවා වගාපින් විනාශ කරනවා මේකට කියලා පොතේ බිම්පාලු ප්‍රතිපත්තිය බිම්පාදීම පාලු කරලා දාන සුරු විසුණු කරලා දානවා ඇවිල්ලා මිනිස්සුන්ව පුළුස්සලා මරනවා ගෙවල් දොරවල් ගිනි තියනවා වගාපින් ගිනි තියනවා ඔකට කියනවා බිම්පාලු ප්‍රතිපත්තිය කියලා 1818 සටන මර්ධනය කිරීම සඳහා ඉංග්‍රීසි අනුගමනය කරලද්දී බිම්පාලු ප්‍රතිපත්තිය 33 1815 උඩරට ගිවිසුමේ පස්වන වගන්තියේ ඉංග්‍රීසි පොරොන්දු වී සිටියේ උතේ 1 2 3 1815 කන්ද උඩරට ගිවිසුමේ 1 2 3 කියන වගන්ති වල සඳහන් වෙලා තිබ්බේ උඩරට නායනකාර වංශිකයන් ඒ කියන්නේ ශ්‍රී වික්‍රම රාජදරුවන්ගේ පරම්පරාවේ සෙට් එකට උඩරට රාජධානියේ සිංහාසනයට තිබ්බ උරුමකම් අහෝසිතින් හතරවන වගන්තියේ තිබ්බේ උඩරට රදලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා පස්වන වගන්තියේ තිබ්බේ බෞද්ධාගම සහ දේවාලගම් පනත ආරක්ෂා කරනවායි කියලා 1815 උදරට ගිවිසුමේ පස්වන වගන්තියේ ඉංග්‍රීසීන් පොරොන්දු වී ඇත්තේ බුද්ධාගම ආරක්ෂා කරන බවයි 34 ඌව වෙල්ලස් අරගලයෙන් පසුව හිසගසා මරා දමන ලද රදලයින් දෙදෙනා කැප්පෙට්ටිපොළ හා මඩුගල්ල 35 උඩරට ගිවිසුමට අත්සන් තබන ලද ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූයේ උඩරට ගිවිසුමට අත්සන් කරපු ඉංග්‍රීසි නිලධාරියා නම පුතේ රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා තමයි 1815 දී කන්ද උඩරට ආක්‍රමණය කරන්නේ 36 1802 වර්ෂයේදී ඉංග්‍රීසි පාලනය යටතේ මෙරට දේශපාලනයේ සිදු වූ වෙනස්කම කුමක්ද 1802 වර්ෂයේදී ඉංග්‍රීසි පාලනය යටතේ මෙරට සිදු වූ දේශපාලන වෙනස් වීම මම ඒක නම් කියලා දීලා තියෙනවා ඔන්න ඔකට මට උත්තරේ ඕනි ඈ ඕක උත්තර ඕනි 1802 වර්ෂයේදී ඉංග්‍රීසි පාලනය යටතේ මෙරට දේශපාලනයේ සිදු වූ වෙනස්කම් මොකද්ද 1 ශ්‍රී ලංකාව මුළුමනින්ම යටත් රටක් බවට පත් කිරීම 2 විත්ත පාලනයේ කටයුතු ආරම්භ වීම 3 බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත්වීම 4 රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා පාලන කටයුතු බාර ගැනීම මොකද්ද පුතේ පිළිතුර 1802 දුනේ මොකක්ද 1802 දී දාන්න පුතේ උත්තර ඔය කියලා දීලා තියෙන්නේ කියලා දුන්නා අදමයි අදමයි කියලා දුන්නා අදත් කියලා දුන්නා විහිදෙච්ච
1802 දී මොකද්ද උනේ? ඔව් පුතේ. ඈ ඈ ඈ 1802 දී මොකද්ද සිද්ධ උනේ පුතේ? දෙන්නෙක් උත්තර දුන්න දෙන්නගෙන් එක්කෙනෙක් වැරදි එක්කෙනෙක් හරි 1802 දී මොකක්ද උනේ 1802 දී මොකක්ද උනේ 1700 1796 ඉඳලා sorry 1798 ඉඳලා 1802 දක්වා විත්ත පාලනය තිබ්බා ඊට පස්සේ 1798 ඉඳලා 1802 දක්වා විත්ත පාලනය තිබ්බා ඊට පස්සේ 1802 දී මොකක්ද උනේ විත්ත පාලනය නැති වෙලා දිත්තපාලනය අහෝසි කරලා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය බ්‍රිතාන්‍ය කිරීටේ අතටපත් වුණා දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික මොකද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම විසින් පාලනය කරා ඊට පස්සේ 1898 ඉඳලා 1802 දක්වා දිත්තපාලනය තිබ්බා කියලා කිව්වා ඊට පස්සේ 1802 න් පස්සේ මොකද සම්පූර්ණයෙන්ම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ටික බ්‍රිතාන්‍ය කිරීටයෙන් පාලනය කරා ශ්‍රී ලංකාව මුළුමනින්ම යටත් රටක් බවට පත් කරගත්ත පුතේ ඒ උනේ 1815 දී දිත්තපාලනය යටතේ කටයුතු ආරම්භ වීම නෑ දිත්තපාලනය අහු නැති වුණා පුතේ 1802 දී තුන බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් වීම ඒක තමයි උත්තරේ බ්‍රිතාන්‍ය කිරීටේ යටත් විජිතයක් බවට පත් වුණා මොකද බ්‍රිතාන්‍ය කිරීටේ සිට පාලනය කර ඊට පස්සේ 37 රාජාදි රාජසිංහ රජුගේ අභාවයෙන් පසු ආරක්ෂාව සඳහා ඉංග්‍රීසීන් වෙත පලා ගිය කුමාරයා කවුද රාජාදි රාජසිංහ රජුවන්ගෙන් පස්සේ රාජාදි රාජසිංහ රජුවන්ගේ අභාවයෙන් පස්සේ ඉංග්‍රීසීන් වෙතට පලා ගියේ කවුද? කන්නසාමි කුමාරයාද මුත්තුසාමිද දොරෝසාමිද සින්නසාමිද? මුත්තුසාමි කුමාරයා මුත්තුසාමි තමයි ආරක්ෂාව සඳහා පලා ගියේ. 38 1948 නිදහස් අතට අසාර්ථකීමට බලපෑ හේතුවක් නොවන්නේ. 1 සටන්කරුවන්ට අවියාවිද පුහුණුවක් නොතිබීම. නෑ පුතේ පුහුණුවක් තිබ්බා 1848 නිදහස් සටන අසාර්ථක වීමට බලපෑ හේතුවක් නොවන්නේ ඉංග්‍රීසීන්ගේ අවියාවිදල ශක්තිය සටන්කරුවන්ට ප්‍රදේශ පිළිබඳ අවබෝධයක් නොතිබීම කොහෙද පුතේ ප්‍රදේශ පිළිබඳ හොඳ අවබෝධයක් තිබ්බා පිළිතුර 3 1848 නිදහස් අරගලයෙන් පසු මුළුමනින්ම අවලංගු කර බදු වර්ග 2 වෙළඳ සැල් බද්ද සහ බලු බද්ද 40 ඉංග්‍රීසීන්ට විරුද්ධ උදරටදී ඇති වූ නිදහස් අරගලවලට බලපෑ පොදු හේතුවක් උනේ මොකද්ද පුතේ? ඒගොල්ලෝ පොරොන්දු වුණා මොකද්ද? ඉංග්‍රීසීන් පොරොන්දු වුණා බෞද්ධාගම ආරක්ෂා කරනවා කියලා බුදුදහම ආරක්ෂා කරනවා කියලා. නමුත් පුතේ ඉංග්‍රීසීන් මේ පොරොන්දු වුණු විදියට බුදුදහම ආරක්ෂා කරේ නැහැ. ඒ නිසා තමයි සටන් නැති වෙන්න හේතුව උනේ. පිළිතුර දෙක බුදුදහම නොසලකා හැරීම. හරි. මම මේ පැහැදිලි කරන්න බැරුණ දෙයක් මුතේ මම නැවතපතව ඔයගලට පැහැදිලි කරනවා. හරිද? මේ උත්තර ටික ඔයගොල්ලෝ ලියා ගන්න ඇති. මම ඒ උනාට ලබන සතියේ ඔයගලන්ට තුන්වෙනි පාඩමට අදාළ ටියුට් එක ඊට කලින් දවසේ දෙනවා. පේපර් එක ඊට කලින් දවස් දෙනවා. ඔයගොල්ලෝ ක්ලාස් එකට එද්දී පොත් බලලා පාඩම් කරලා හරි කමන්නේ උත්තර ටික පොඩ්ඩක් ගහ මාක් කරගෙන ඉන්න පොඩ්ඩක් බලාගෙන ඉන්න. හරිද? ටියුට් එකේ මාක් කරන්න එපා. හා ටියුට් එකේ මාක් කරන්න එපා. වෙනම කොළ කෑල්ලක උත්තර ටික ලියන්න. හා වෙනම කොළ කෑල්ලක උත්තර ලියන්න මම පැහැදිලි කරාට පස්සේ ටියුට් එකේ ටික කරමු. හරිද?
තුන්වෙනි පාඩමට අදාළයි. හරි. මම 26ට පුතේ උත්තරේ 3 26ට උත්තරේ 3 26ට උත්තරේ 3 26ට උත්තරේ පුතේ 3 එන්නේ ඊයයි නෑ වුණේ 26ට පුතේ උත්තරේ sorry 26ට උත්තරේ 2 පුතේ 26ට උත්තරේ 2 නොකඩා වසර 30ක් භුක්ති නොවිදී දා 26ට උත්තරේ 3 ලබන සතිය පුතේ ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදයට අදාළ පේපර් එක මම දෙනවා සිකුරාදා කාලේ කියන්නේ බ්‍රහස්පතින්දා වෙනකොට මම ඔබට ඕගලන්ට එක ලැබෙන්න සලස්වනවා ඕගොල්ලෝ පුතේ ඉස්සල්ලාම පොත බල බල ඒකට උත්තර දෙන්න නෑස් වෙන්න එපා හරි පොත බල බල උත්තර දෙන්න නෑස් වෙන්න එපා ඉස්සල්ලාම පුතේ ඕගොල්ලෝ ඒ තුන්වෙනි පාඩම හොඳින් කියවගන්න ඉස්සල්ලාම තුන්වෙනි පාඩම හොඳින් කියවගන්න ඊටපස්සේ අවබෝධයක් ගන්න ඔළුවට අවබෝධයක් ගන්න ඊට පස්සේ පුතේ පොත බලන්න නැතුව උත්තර ටික වෙනම කොලේක ලියන්න වෙනම කොලේක MC කියන්නේ එකට උත්තරේ 2 3 උත්තරේ 3 මේ විදිහ කිය ඔයගොල්ලෝ වෙනම කොලේක ලියන්න ඊට පස්සේ මම තුන්වෙනි පාඩමට ඒ ටික මම පැහැදිලි කරගෙන යනවා ඔයගොල්ලන්ට ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ ටික කරගන්න ඊට පස්සේ මාත් එක්කම සාකච්ඡා කරමු හරි අද මොනවා හරි අඩුපාඩුවක් සිද්ධ වුණා නම් පුතේ ඉස්ලාමිය සඳහා මම සෝරි කියලා කියනවා පොඩ අසනීපතාවයෙන් තමයි ක්ලාස් එකට එන්න පුළුවන්කම ලැබුණේ මේ ඒ නිසා මේ අයිලන්ඩ් කොලෙජ් එකේ තිබ්බ ක්ලාස් එක නිසා මම පන්තිරත් සම්බන්ධ වුණේ නැත්තම් මගේ අනිත් ක්ලාසස් මම නිවල් දීලා තිබ්බේ මේ සතියේ පොඩ අසනීපතාවයෙන් නිසා මගේ ප්‍රයිවට් මගේ මම කරන මගේ ප්‍රයිවට් එක මේ මගේ ප්‍රයිවට් එක නෙමෙයි මේ මම ආයතන ඉදර බැදිලා සිටින නිසා ඒ නිසා මට අනිවාර්යෙන් මේ දේ කරන්න සිද්ධ වුණා ඒ නිසා පුතේ මොකක්ද එතන අඩුපාඩුව සිද්ධ වුණා නම් ඒක ඇහැටි මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් ආයතන හරහා මාව දැනුවත් කරලා ඒ මොකක්ද විසඳ ගන්න ඕන ප්‍රශ්න ටිකක් තියෙනවා නම් ඕගොල්ලන් මෙතන යම් යම් කරුණු තේරුන්නේ නැත්නම් ඒක මාව දැනුවත් කරලා අහගන්න නැත්නම් පුතේ නැවතත් මම මේ ටික අර අවසානෙත් කරන්න පැහැදිලි කරන්න බැරුණ ටික මම නැවතත් ඕගොල්ලන්ට දවසක් අනිවාර්යයෙන්ම පැහැදිලි කරනවා වෙන අමතර දවසක් දාලා හරි හරි ලබන සතියේ නමුත් මට අනිවාර්යයෙන්ම ලබන සතියේ තුන්වෙනි පාඩම පටන් ගන්න සිද්ධ වෙනවා පේපර් එකක් දීලා මොකද පුතේ මගේ හිතේ ෂෙඩියුල් එකක් තියෙනවා ඕගලන්ට මෙන්න මේ කාලෙදී මෙන්න මේ ටික මම කරලා ඉවර කරනවා කියලා ඒ දේ අනිවාර්යයෙන්ම මම කරන්න ඕනේ පෙබරවාරි මාසෙ වෙනකොට ඕගලන්ට එක්සෑම් එක තියෙනවා පෙබරවාරි මාසෙ ඕගලන්ට එක්සෑම් එක තියෙනවා දැන් වැක්සින් ටික ගහගෙන යනවා හරිද තාම ස්කෝල් ළමයින්ට ගැහුවේ නැහැ තාම ඔගොල්ලන් ඉස්සරහට ගන්න මටවත් තාම වැක්සින් එක ගහලා නැහැ හරි ඒ නිසා වැක්සින් එකෙන් ගැහුවට පස්සේ ස්කෝලේ පටන් ගනීවි බොහෝ දුරට ස්කෝල පටන් ගනීවි මේ ඒ නිසා පොතේ ඔයගොල්ලෝ පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඔයගොල්ලෝ තමයි අපේ රටේ අනාගතය ඔයගොල්ලෝ තමයි අපේ රටේ අනාගතය ඒ නිසා මේ කොවිඩ් ප්‍රසංගක තත්ත්වයට පොඩිද ලොකුද සල්ලි තියෙනවද දුප්පත්ද ඒව කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ පුතේ ඔගේ වැළඳෙන්න එනසා පුතේ පරිස්සම් වීම තමයි හොඳම දේ පරිස්සම් වීම තමයි හොඳම දේ අපි හරියට සෞඛ්‍ය ආරක්ෂිතව ඉදියොත් අර සෞඛ්‍ය ආරක්ෂිතව අපි වැඩකට සිද්ධ කරොත් අපේ රෝගය එන්නේ නැහැ කොහේ හරි ගියත් පුතේ අනිවාර්යයෙන් සැනිටයිසර් එකක් යූස් කරන්න ඒ වගේම මේ මාස්ක් දාලා ඉන්න කොහේ හරි ගියත් අනිවාර්යයෙන් මාස්ක් එකක් මේ මාස්ක් දෙකක් විතර දාගෙන ඒ වගේම කොහේ යනවා අපර ග්ලව්ස් දාලා ගියත් ගන්න පුතේ ඒ ග්ලව්ස් එක විසිට කළා දාන්න හරි ඒ ප්‍රශ්නයක් නෙමෙයි හරි මේ ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන්න ගෙදර කට්ටියත් වෙන පරිස්සම් වෙන්න කියලා අම්මලා තාත්තලා සමහර විට ජොබ් වලට යනවා ඇති මොකද පුතේ මේ මේ කොරෝනා තාත්ත තිබ්බා කියලා මේ රට ලොක්ඩවුන් කරලා තියෙනවා කියලා කියනවාට පුතේ රට ඇත්තටම ලොක්ඩවුන් වෙලා නැහැනේ හරිද අපේ පාරවල් වල යන්නේ නැත්තේ නැව්වි හරිද නැව්වි ප්ලේන් විතරයි අපේ පාරේ යන්නේ නැත්තේ හරිද අපේ පාරවල් වල යන්නේ නැත්තේ හරිද ඒ නිසා පුතේ මේ ඒක හරියට වැඩේ සිද්ධ වෙලා නැහැ. හරිද? සමහර ඩොගල අම්මලා තාත්තලා ජොබ් වලට යනවා ඇති. හරිද? ඒ නිසා ඒගොල්ලන්ට පරිස්සම් වෙලා ඉන්න කියලා කියන්නේ. හරිද? මොකද පුතේ ආදරණීයන් අනිවාර්යයෙන්ම ආරක්ෂා විය යුතුමයි. හරිද? මේ වෙනකොට මගේ හිතවත්තු මේ වෙනකොට කොරෝනා නිසා මගේ හිතවත්තු 11ක් 12ක් විතර මේ වෙනකොට නැති වෙලා තියෙනවා. හරිද?
කොරෝනා නිසා මගේ හිතවත් මගේ කියන්නේ මගේ ළඟින් සිටපු කට්ටිය මාව හාවගෙන හතරක් කට්ටිය මාව ආශ්‍රය කරපු කට්ටිය මේ වල 10ක් 11ක් 12ක් විතර ප්‍රමාණයක් නැතිලද ඊයේත් නැතුණා මේ අපේ අන්කල් කෙනෙක් නැතුණා මේ ඒ සබුතේ ඒ ඒ වේදනාව කියන්නේ ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනික ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනික කියන්නේ සමහර කට්ටියට මේක දැනිලා නැහැ කියන කෝණ ගැන මොකක්ද පොඩි ටිකේත් එකක් නෑ පුතේ අපිට ඒක අහගෙන සමහර අය උත්තර දෙන්නේ නැත්තම් මේ ගොඩක් අමාරු වෙනවා ඒක ඇත්තම අමාරුයි දැන් උපදන්නේ අමාරුයි මගේ ගොඩක් මගේ දන්න ගොඩක් කට්ටිය ඒක හැදලා තියෙන නිසා ඒගොල්ලෝ අපිට දැනුවත් කරන්න සතුට පුළුවන් තරම් පරිස්සම් මගේ අපේ නැන්දා කෙනෙක් නැතුනේ මේ පළවෙනි කොරෝනා රැල්ලේ වලදී මේ ඉංග්‍රීඩ් වලදී හරිද අපිට ඒගොල්ලන් ඉංග්‍රීඩ් වල තියෙන ලංකාවේ බොඩි කෝඩ් ගෙන ගේන්න බැරුණා හරිද මේ කියන්නේ බොඩි කෝඩ් තනතුරානේ බලන්න දෙයක් නැහැ නේද හරිද ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් හරිද කොහෙවත් ඕගොල්ලෝ නම් කොහෙවත් යන්න ඕනේ නැහැ නේ ක්ලාසස් ටික ඔන්ලයින් තියන්න ඕගොල්ලෝ ටියුට් මොන හරි print out කරගන්න තියෙනවා නම් ගෙදර අම්මලා තාත්තලා සමහර විට ජොබ් වලට යනවා ඇති. හරි ජොබ් වලට යනවා ඇති අයියලා අක්කලා සමහර විට ජොබ් වලට යනවා ඇති. ඒගොල්ලන්ට කියලා print out එකක් ගෙන්න ගන්න. හරි ඒ වගේ වැඩ කටයුතු ටික අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. හරි ගෙදරට වෙලා ගැටපොළක් ගෙඩියක් කාලා ඉඳියත් ප්‍රශ්නයක් නැහැ පුතේ මේ දවස්වල. හරිද මේ தත්ත්වය පොඩ්ඩක් පාලනය වෙනකම් මේ தත්ත්වය පාලනය වේවි අනිවාර්යයෙන්ම මේ தත්ත්වය පාලනය වේවි. හරි මේකට අනිවාර්යයෙන්ම විසඳුමක් ඒ දවස්වල නොදුරු දිනේදී මේවි. ඒ සොඳුරු දවසකට ඔබ බලائیں۔ හා ඒ ඒ සොඳුරු දවසකට ඔබ බලائیں۔ ඕගොල්ලෝ පීඩණයෙන් ඉන්න අපි පීඩණයෙන් ඉන්න ඉස්සලා අපි අපි මෙහෙම ඉදිරු මිනිස්සු නෙවෙයි. හරිද? අපි ඉතින් මම ක්ලාස් එකේ අපි කැම්පස් එකේ වාටි අපි ට්‍රිප් යනවා අපි ෆන් දානවා. අද අපි මිනිස්සු ගලවලට බලලා ගුරුවරු එක්ක වරක් කියවන්නේ මමත් අපි මිනිස්සු ගලවලට බයින් අපි යනවා. හරිද? ඒ වගේ කාලා අපි වෙඩි ඉන්නේ. ඔයාලුත් එක්ක පාටි දානවා ෆන්ෂන් කරනවා. අර එහෙම එහෙම කාලයක් අපිට ආපහු එන්න කියලා අපි ඉක්මනින් එන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොකද අපි මේ සඳහා අපි 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 පරිස්සම් වෙන්න ඕනේ. අපි ආරක්ෂාව ගන්න මේ වගේ අපි පරිස්සම් වුත් දුදු අනාගතේ මේ වගේ දවසක් එන්නේ. අර මේක අනිවාර්යම දිනකදී පාලනය වෙනවා. දැන් මම දැක්ක සමීක්ෂණ වල තියෙනවා මේක 2022 සැප්තැම්බර් වල යම්තාක්කුවකට පාලනය වීම සිද්ධ වෙනවා. 2022 සැප්තැම්බර්. ඒ කියන්නේ ලබන අවුරුද්දේ සැප්තැම්බර් වලට මේක normally පත්තයකට එනම එන්නේ හරිද ඇමරිකන් මේකක් කරලා තිබ්බද තව එකක් කරලා තිබ්බ මේක 2025 වෙනකන් තියෙනවා අපි දන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙමු හරිද මුලින්ම බලාපොරොත්තු වෙමු හොඳ පිළිතුරක් මේ සම්බන්ධයෙන් එනිසා අපතේ පරිස්සම් හරි ඒ වගේම ඔබගේ පළවෙනි වගකීමක් ඉගෙනීම ඔබේ දෙවන වගකීමක් ඉගෙනීම ඔව් ඔබේ තෙවන වගකීමක් ඉගෙනීම හරි එහෙනම් මම අදට මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා සියලු දෙනාටම ආයිබෝවන් පරිස්සම්